අයිබෝවන් මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක් කොරෝනා වෛරසය මේ වන විට ශ්‍රී ලංකාවේ සමාජගත වී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි. එනිසා රටම එකවර හුදකලා නොකර වෛරසය මර්ධනය කළ නොහැකියයි තම සංගමේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය. අද වන විට රටේ සෑම ප්‍රදේශයකින්ම ආසාදිතයන් වාර්තා වන බවද ඔහු සඳහන් කළේය. මේ තත්ත්වය මත ගමින් ගමට හෝ ප්‍රදේශයෙන් ප්‍රදේශය හුදකලා කර රෝගය පාලනය කළ නොහැකි බවද ඔහු පැවසීය. එනිසා එකවර මුළු රටම හුදකලා කර යුතු බව ඔහු සඳහන් කළේය. මේ අතර ඊයේ දිනය තුළ තවත් කොරෝනා මරණ 4ක් මෙරටින් වාර්තා වී ඇත. ඒ සමග මෙරට මියගිය ප්‍රමාණය 251ක් දක්වා ඉහළයයි. ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 670 දෙනෙකු වාර්තා වී තිබේ. එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 50889ක් දක්වා ඉහළයයි. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කළේය. මේ අතර බස්නාහිර පළාතෙන් දකුණු පළාතට යමින් සිටි පුද්ගලයන් සඳහා කළ අහඹු ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂාවේදී ආසාදිතයන් 6 දෙනෙකු ඊයේ දිනේදී හමු වූ බව අලුත්කම පොලිසිය සඳහන් කරයි. බස්නාහිර සහ දකුණු පළාත් වෙන් කෙරෙන බෙන්තර පාලම අසලදී අලුත්කම පොලිසිය අලුත්කම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය එක්ව ඊයේ උදේ 9 සිට දවල් 1 දක්වා පුද්ගලයන් 102 දෙනෙක් සඳහා කළ ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂාවේදී මෙසේ ආසාදිතයන් 6 දෙනෙකු හමු වී ඇත. දකුණු පළාතේ ඌරගහ, ඇල්පිටිය, අලුත්ගම, දර්ගා නගරය ආදී ප්‍රදේශවල පදිංචි මෙම හඳුනාගත් ආසාදිතයන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කළ බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරියෙකු පැවසීය.